සුවඳ විලවුන් පාවිච්චි කරද්දී අපි හිතනවට වඩා පිළිපැදිය යුතු නීති ටිකක් තියෙනවා. සුවඳ විලවුන් පාවිච්චි කරනකොට අපි කරන අත්තරදීම් ටිකක් තියෙනවා. හැබැයි ඒවා බොහොම පහසුවෙන් වළක්ව ගන්න පුළුවන් පුරුදු ටිකක්. ඔයාට හිතනවා නම් ඔයාගේ පර්ෆියුම් එක කලින් වගේ සුවඳ නැහැ කියලා, හෝ දවස පුරාම සුවඳ රැඳී තියෙන්නේ නැහැ කියලා, මේ தත්ත්වය ඔබේ අවධානය යොමු යුතු තැනක්. පහලින් කියවෙන පුරුදු ටික හදා ගන්න පුළුවන් නම් ඒ සුවඳ එලෙසින්ම ඔයාට පවත්ව ගන්න පුළුවන් වෙයි. පළවෙනි දේ, අතේ මැණික් කටු දෙක එකට අතුල්ලන්න එපා. අපි කරන පළවෙනි වැරද්ද තමයි පර්ෆියුම් එකක් ගහපු ගමන් අතේ මැණික් කටු දෙක එකට අතුල්ලන එක. මේකෙන් වෙන්නේ පර්ෆියුම් එකේ රසායනික සැකසුම වෙනස් වෙන එක. ඒකෙන් ඉතින් එහි මූලික සුවඳ වෙනස් වෙලා වෙනස් සුවඳක් නිර්මාණය කරනවා. අනිත් එක තමයි ඇතිල් දීමෙන් ඔබේ සම පර්ෆියුම් එක ක්‍රියා කරලා වෙනම විදිහේ ගන්ධයක් තමයි පිට කරන්නේ. දෙවෙනි කාරණාව, ඇඳුම් වලට පර්ෆියුම් ගල්වන්න එපා. ඔබ සුවඳ විලවුන් මිලදී ගත්තාම මේ කාරණය අත්විඳලා ඇති. ඔයා පර්ෆියුම් බෝතලෙන් බලන සුවඳට වඩා ඇඟේ ගැල්ලුවාම බොහෝ විට වෙනස් සුවඳක් එනවා. ඒ ඉතින් රසායනික කාරණයක්. ඉතින් හොඳම දේ තමයි වෙළඳපොළෙන් සුවඳ විලවුන් මිලදී ගන්නකොට පර්ෆියුම් එක ගල්වලා ටික වෙලාවකින් තීරණය කරන්න ඒ සුවඳට ඔයා කැමතිද, ඔයාට ගැලපෙනවද කියලා. සුවඳ විලවුන් හදලා තියෙන්නේ අපේ ශරීරයේ ගල්වන්න. ඉතින් ඇඳුම් වල ගැල්ලුවොත් සුවඳ වෙනස් වෙනවා. අනික ඇඳුම් වල පැල්ලම් හිටින්නත් පුළුවන්. තුන්වෙනි කාරණාව, වියලි සිරුරේ සුවඳ විලවුන් ගල්වන්න එපා. ඔයාට පර්ෆියුම් එකේ සුවඳ ගොඩක් වෙලා තියාගන්න ඕන නම් පර්ෆියුම් ගල්වන්න කල් වෙලා තියලා සිරුරත් එතක තියෙන් තියාගන්නව ගබලා ගන්න. එක්කෝ වොෂයක් දාලා ඇඟ පිස්සට පස්සේ, නැත්නම් සුවඳක් නැති මොයිස්චරයිසන් ක්‍රීම් එකක් ගාලා සුවඳ විලවුන් ගල්වන්න. මේක ඔයාට ඒ සුවඳ විලවුන් જાතියෙන්ම ඒ සුවඳින්ම ඇති ක්‍රීම් එකක් ගන්න පුළුවන් නම් වැඩේ ගොඩක් සාර්ථකයි. හතරවෙනි කාරණය, ඕනවට වඩා ගල්වන්න එපා. අහලා තිනේ කතාවක්, ඉතින් පර්ෆියුම් ගල්වනකොට පොඩ්ඩක් ගල්වන්න මතක තබා ගන්න. පිරිමි පාර්ශවය කියන කතාවක් තමයි වැඩිපුර පර්ෆියුම් ගල්වන්නේ අවිනිශ්චිත කාන්තාවන් කියලා. අනික ඉතින් උත්සවයකදී හෝ ඔෆිස් එකේදී හරි පොදු වාහනයේදී හෝ ඕනවට වඩා පර්ෆියුම් ගල්වපුවාගෙන් වාහනය වෙන ගන්ධය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. පස්වෙනි කාරණය, ඔයාගේ පර්ෆියුම් එක එළිය වැටෙන රස්නේ තැනක තියන්න එපා. ආලෝකය, උණුසුම සහ ඔක්සිජන් ඔයාගේ ආසම පර්ෆියුම් එකේ සුවඳ වෙනස් කරනවා. හොඳම දේ තමයි ඔයාගේ ඇඳුම් කබඩ් එකේ අල්මාරියේ පර්ෆියුම් එක තියෙන එක. මෙවැනිම ඔබේ ජීවිතයට වැදගත් වන පුංචි පුංචි කාරණාවලින් අපි නැවතත් හමු වෙමු. දැනගෙන ජීවත් වෙන්න එදිනදා ජීවිතේ අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. දැනගෙන ජීවත් වෙමු. එදිනදා ජීවිතේ subscribe කරන්න.